මේ කතාව අපට වාර්තා වුණේ දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකිනි සෙමියාගේ හොරවැඩ අල්ලා ගැනීමට ගොස් බිරිඳකට මුහුණ දීමට සිදු වූ අකරතැබ්බයක් ගැන කතාවක් අපට මෙලෙස වාර්තා වුණා වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය විවාහකයෙකු වූ මුදලාලි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීම සහ සිල්ලර වෙළඳාම සිය ජීවිකාව ලෙස කරගෙන ගිය මැදිවිය ඉක්ම වූ අයෙක් බිරිඳ රජයේ රැකියාවක් කළ තැනැත්තියක් වූ අතර ඇයට දිවා කාලයේ නිවසේ රැඳී සිටීමට කාලයක් නැති තරම් ඔවුන් සිය ව්‍යාපාරික ස්ථාන ආසන්නයෙන්ම නිවසක ජීවත් වූ අතර දූ දරුවන් විවාහ වී වෙනම ජීවත් වුණා හැටවිය ඉක්මවා ඇති මුදලාලි කාන්තා ඇසුර ප්‍රිය කරන හා කාන්තාවන් සඳහා අත දිගහැර වියදම් කරන අයෙක් සැමියාගේ හොරවැඩ අල්ලා ගැනීමට කාන්තාව දැඩි පරිශ්‍රමයක් දරුවද එය නිෂ්ඵල කාර්යයක් වුණා නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සමයේ දිවා කාලයේ වෙළඳසැලේ ඉදිරිපස එක් තුරක් පමණක් විවෘත කර දිනපතා වෙළඳාම සිදු කරන අතර සන්ධ්‍යා කාලයේදී පසුපස දොර පමණක් ඇරගෙන වෙළඳාම් කටයුතු වල නිරත වුණා කඩේට බඩු ගෙන යාමට එන අය කෙලින්ම කඩේ ඇතුළට පැමිණීම වැළැක්වීම සඳහා කඩේ පිටුපස ඇති ඉඩ ප්‍රමාණය ආවරණය වන පරිදි ලනු ඇද තිබීමට මුදලාලි කටයුතු කර තිබුණා දිනක් සන්ධ්‍යා වේගමෙහි වෙසෙන හැඩකාර කාන්තාවක් කඩේට එන දුටු මුදලාලිගේ බිරිඳ සිතට සැකයක් ඇති වී අඳුරේම කඩේ දෙසට ගියේ සැමියාගේ නොහොබිනාකම අතටම අසු කර ගැනීමට සිතාගෙනයි කඩේ තුලට යාමට ඇති හදිස්සිය නිසා ඉක්මන් ගමනින් ගිය බිරිඳ ඇද තිබූ ලනුවල පැටලී ඇද වැටුනේ එතන තිබූ තියුණු ආයුධයක් මතටයි තියුණු ආයුධය මතට ඇද වැටුණු මුදලාලිගේ බිරිඳ එයින් බරපතල ලෙස තුවාල ලැබුවා ඇය මරලා තෝනි දෙන සබ්ද ඇසී මුදලාලි එතනට පැමිණියා කලබලයට පත් මුදලාලි දිවවිත් බිරිඳ නැගිටුවා වාඩි කර වෙළඳසැල වසා දමා බිරිඳ රෝහල්ගත කිරීමට පියවර ගත්තා නමුත් තුවාලයේ බරපතලකම වැඩි නිසා ඇයගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට මහත් වෙහෙසක් දැරීමට සිදු වුවත් අවසානයේ එය ව්‍යාර්ථ වී ගියා